රටේ ලෝකෙ සිදුවන උණුසුම්ව දැනගන්න සියත නිවුස් YouTube channel එක අදම subscribe කරන්න. සත්‍ය හරියටම කියන සියත උදැසන පුවත් විකාශය සමගින් මම උත්පලා ජයසිංහ ප්‍රථමයේ නවදානීය පුවත් සිරස්තල වෙත එක්ස්ප්‍රස් පර්ල් නඩුව සිංගප්පූරුවේදී අත්ෙන් අත්තට ජනපති මල්වතුආස්ගිරි මහනාහිමිවරුන් බැහැදකි තේරවාදී බුදුදහම අධ්‍යයනයට මහා විහාර විශ්වවිද්‍යාලයක් ජනපති සැලසුම කියයි ව්‍යාපාරිකින් දේශපාලකින්ගේ වහලුන් විය යුතු නැහැ සජිත් කියයි දේශපාලකින්ගේ වහලුන් බවපත් නොවි ගැටළු වෙනුවෙන් ජීවිතයේ පූජා කරන්න හදන මෛත්‍රී අපි අපේ ජීවිත පූජා කරන්න සූදානම් ප්‍රථම නවදානීය දේශීය පුවත් වෙත එක්ස්ප්‍රස් පර්ල් නැව ගිනි අරගෙන අපේ පරිසරය විනාශ කරලා දැන් අවුරුදු දෙකක් සම්පූර්ණයි අදටත් අපේ රටේ බලධාරීන් නඩු දාන්නේ කොහෙද කියලා හිතා ගන්න බැරිව මැරිගෝ රවුන්ඩ් පදිමින් සිටිනවා මේ එක්ස්ප්‍රස් පර්ල් නැව ගැන අපතබන විශේෂ සටහනයි 2021 වසරේ මැයි 20 වනදා එක්ස්ප්‍රස් පර්ල් නැව අපේ රටේ බටහිර වෙරළට ඔබෙන් ගිනිගෙන ගිලී ගියා. එහි අතිශය අන්තරායකර කන්ටේනර් 81ක් තිබුණු බව තමයි වාර්තා වුණේ. නයිට්‍රික් අම්ලය ටොන් 25ක් වගේම ඉන්ධන ටොන් 348ක්ද මේ ගිලී ගිය නැවෙහි තිබුණා. මේ සියල්ල වගේම තවත් භයානක පාරිසරික විනාශයකට හේතු වූ නර්ඩල්ස් ප්ලාස්ටික් කැට බිලියන 75ක් සහිත කන්ටේනර් 1488ක්ද මේ නැවේ තිබුණා. නර්ඩල්ස් කියලා කියන්නේ ප්ලාස්ටික් නිෂ්පාදනයට භාවිත කරන කුඩා කැට විශේෂයක්. මේ සියල්ල අවසානයේ නතර වුණේ අපේ වෙරළබඩ පරිසරයේ සේම දීවර ප්‍රජාවගේ ජීවිතවලට දැඩි බලපෑමක් එල්ල කරමින්. මේ වන විටත් සාගර ජීවීන් විශාල ප්‍රමාණයක් විනාශ වී ගොස් අවසන්. මේ රසායනික අනතුර ලෝකයේ සාගර ආශ්‍රිතව සිදු වූ අතිශය විශාලතම විනාශය බව අවිවාදාත්මකයි මේ විනාශයට දැන් අවුරුදු දෙකයි අවම වශයෙන් මේ පරිසර හානියට ඇමරිකානු ඩොලර් බිලියන 6කට වැඩි වන්දියක් ලබා ගන්නට හැකි බවයි එක් කණ්ඩායමක් පවසන්නේ තවත් විශේෂඥ කණ්ඩායමක් පවසන්නේ මේ වන්දිය නිවැරදිව තක්සේරු කළේ නම් වන්දිය මීට වඩා බොහෝ වැඩි විය යුතු බවයි කෙසේ නමුත් වන්දිය තක්සේරු කරගෙන ඊළඟට නඩු පවරන්නේ කොහෙද කියලා මහා වාද විවාදයක් ගියා ශ්‍රී ලංකාවේ නඩු පැවරීමෙන් වැඩි වාසියක් අත්විය හැකි බවට නීති විශාරදීන් කණ්ඩායමක් පෙන්වා දෙද්දී නඩුව අන්තිමට නතර වුණේ සිංගප්පූරුවේ. ඒ මේ නැව ඔය සිංගප්පූරු දජය සහිතව යාත්‍රා කළ නිසා. හොඳේ දැන් මේ අතර වාරයේ තමයි නැවට නඩු දාන එක පමා කරන්නට හෝ නොදා ඉන්න අතයට ගනුදෙනුවක් වුණා කියන ප්‍රශ්නය ගැන ඇමති විජේදාස රාජපක්ෂ කතා කළේ. එංගලන්තයේ බැංකුවකට ඇමරිකානු ඩොලර් මිලියන 250ක් බැරවූ බවක් ගිනුමේ අයිතිකරු චාමර ගුණසේකර ලෙසත් නම් සඳහන් වුණා නේද අදටත් චාමර ගුණසේකර හෝ ඇමරිකානු ඩොලර් මිලියන 250 ගැන මුකුත් හොයාගෙන නැහැ දැන් අන්තිමට අවුරුදු දෙකකට පස්සේ නඩුව ඉතින් කොහොම හරි සිංගප්පූරු ගියා මේ පිළිබඳව ජනාධිපති මාධ්‍ය අංශයේ නිවේදනයක් පවා නිකුත් කරා එහි සඳහන් වෙන්නේ මෙන්න මෙහෙමයි අපේ නීතිපතිවරයා සිංගප්පූරු මහාධිකරණයේ හමුවේ හිමිකම් පෑමේ ඉල්ලීමක් ගොනු කළ බවයි. පසුගිය මාසයේ 25 වෙනිදා තමයි මේ හිමිකම් පෑමේ ඉල්ලීම ගොනු කරලා තියෙන්නේ. දැන් මේ සිංගප්පූරු මහාධිකරණයේ කියන්නේ සාමාන්‍ය අංශය තමයි මේ නඩුව පවර්ලා තියෙන්නේ. සිංගප්පූරු ජාත්‍යන්තර වාණිජ අධිකරණයට මාරු කිරීම සම්බන්ධයෙන්. ඒ කියන්නේ මේ නඩුව දැන් සිංගප්පූරු ජාත්‍යන්තර වාණිජ අධිකරණයට මාරු කිරීම සම්බන්ධයෙන් නීතිපති දෙපාර්තමේන්තුවේ
පාර්ලිමේන්තුව යලි සලකා බලමින් ඉන්නවලු. දැන් ඇත්තටම නඩුව දාන්න ඕනේ සිංගප්පූරුවේ මොන අධිකරණයේද කියලාවත් මේ බලධාරීන් දන්නේ නැද්ද? දැන් මේ නඩුව පවත්වගෙන යන්න සිංගප්පූරු නීති විශාරදීන්ට දල වශයෙන් ඇමරිකානු ඩොලර් මිලියන 4.6ක් වැය කරන්නට වෙන කතාව සත්‍යක්ද? කවුද ඊට ඩොලර් ගෙවන්නේ? දැන් මේ විදිහට සිංගප්පූරුව ඇතුලේ මේ අධිකරණ ඇතුලේ නඩුව මාරු කරමින් ඉන්නේ ඇයි? මේ ඒ පිළිබඳව අපට කතා කළ පරිසර යුක්ති කේන්ද්‍රයේ සභාපති ජේෂ්ඨ නීතිඥ ආචාර්ය රවින්ද්‍රනාත් දාබරේ. මේකේ පොලියුට එහෙම නැත්නම් දූෂකයා නැව් සමාගම හැටියට තමයි අපි සලකන්නේ. මීප ආයතනය විසින් පත් කළ විශේෂඥ කමිටුව. විශේෂඥ කමිටුව විසින් අන්ති ප්‍රමාණය අන්තර්කාලීන වාර්තාවක් ගොනු කරා. ඒ දෙවැනි වාර්තාවෙන් කියවුණා අපේ රටට පාරිසරික වන්දි වශයෙන් ලැබිය යුතුයි ඇමරිකානු ඩොලර් බිලියන 6.4ක් කියලා. මේ වාර්තාව ඇත්ත වශයෙන්ම ගණනය කරලා තියෙන්නේ 2022. එහෙම නැත්නම් ගිය අවුරුද්දේ නොවැම්බර් මාසයේ වෙනකම් විතරක් කරන ලද ගණනය කිරීමේ. දැන් ඊට පසුව ගණනය කිරීමක් මේ වෙන විට කරලත් නැහැ. ඒතර මේ විදිහට රාජ්‍ය අංශයේ දැඩි අකාර්යක්ෂමතාවයක් අපි දැක්කා. සිංගප්පූරුවේ සාමාන්‍ය මහාධිකරණයෙන් මේක වාණිජ මහාධිකරණයට මාරු කරන්න යන්නේ ඇයි කියන කාරණය පිළිබඳව ජනතාවට පැහැදිලි ප්‍රකාශයක් රජයේ විසින් කළේ නැහැ. මේ තීන්දුව තීරණ ගැනීමේ බලය ජනතාව බාර දීලා තියෙන බහරයක් හැටියට, එහෙම නැත්නම් ජනතාව වෙනුවෙන් තීන්දුව තීරණ ගන්න කියලා නැතුව නැව් සමාගම් වෙනුවෙන් හෝ ඔවුන්ගේ පුද්ගලික අභිලාෂයන් වෙනුවෙන් නෙමෙයි. ඉතින් මේ ජනතාව වෙනුවෙන් නම් මේ තීන්දුව තීරණ ගත යුත්තේ මේ නිලධාරීන් ඒගොල්ලෝ පිටරටකට ගිහිල්ලා නඩු පැවරුවා නම් මේ නඩුවල මොකද වෙන්නේ, ඇයි මෙහෙම මේ අධිකරණ මාරු කරන්න කියන කාරණය පිළිබඳව දැනුවත් කරන්න තියෙනවා. මේවා රහසිගතව සිදු කළ හැකි දේවල් නෙමෙයි, ජනතාවට කොලේ වහලක් සිදු කළ හැකි දේවල් නෙමෙයි. මහා විහාර විශ්වවිද්‍යාලය පිහිටුවීම සඳහා ජපන් රජයේ සහාය ලබා ගැනීමට අපේක්ෂා කරන බව ජනාධිපති රනිල් වික්‍රමසිංහ පවසනවා. තේරවාදී බුදුදහම අධ්‍යයනයට ජාත්‍යන්තර මට්ටමේ විශ්වවිද්‍යාලයක් ස්ථාපිත කිරීම තම අරමුණ බවයි ජනාධිපතිවරයා මෙහිදී ප්‍රකාශ කර ඇත්තේ. මල්ලතු අස්ගිරේ මහා නාහිමිවරුන් බැහැ දැකීමට පැමිණ අවස්ථාවේදී ජනාධිපතිවරයා මේ බව ප්‍රකාශ කළේ. ජනාධිපති රනිල් වික්‍රමසිංහ අද පෙරවරුවේ ඓතිහාසික මහනුවරට පැමිණියා. ඒ මල්වතු අස්ගිරි මහනාහිමිවරුන් බැහැදකීම සඳහායි. ප්‍රථමයෙන් මල්වතු පාර්ශ්වයේ මහානායක අතිපූජ්‍ය තිප්පටුවාවේ ශ්‍රී සුමංගල මහනාහිමියන් බැහැදකිමින් ජනාධිපතිවරයා ආශිර්වාද ලබා ගත්තා. මම ජපානයේ ගියාම ආධාර ඉල්ලනවා මහා විහාර විශ්වවිද්‍යාලය ඇතුළත. තේරවාද බුද්ධාගමයි බුද්ධාගම ගැන විතරයි කියන්නේ මොකද අනුනාතිකොට අපි දැනක් වෙලා එක් කරමු. ඒකත් ජාත්‍යන්තර මට්ටමට ගේනවා. අපි එතෙන්ට ගෙනල්ලා ඒක තේමාව කරගෙන හැරමු. මම හිතන්නේ අපිට ඒකට තායි විද්‍යාලයක් කරන්න ඒකයි කරන්න මම හිතන්නේ. තාම්මම් බෙට තායිලන්තේ මියන්මාවටත් මෙතෙන්ට එන්න කියන්නේ. එකතු වෙලා අපි ඒක ජාත්‍යන්තර මට්ටමේ ඒ වැඩසටහන ගෙනියන්න. අනික අද විශ්වවිද්‍යාල නිරීක්ෂණ වාද පිළිබඳව නීතියක් මම ගේන්නේ. අනතුරුව ජනාධිපතිවරයා පැමිණියේ අස්ගිරි මහා විහාරයේ වෙතයි. එහිදී අස්ගිරි පාර්ශ්වයේ මහානායක අතිපූජ්‍ය වරකාගොඩ ශ්‍රී ඥානරතන මහනාහිමියන් බැහැදක ආශිර්වාද ලබා ගත්තා. ව්‍යාපාරිකින් දේශපාලනිකින්ගේ වහලුන් විය යුතු නැති බව විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස පවසනවා. විපක්ෂ නායකවරයා මේ බව ප්‍රකාශ කළේ විපක්ෂ නායක කාර්යාලයේ පැවති හමුවකට එක් වෙමිනුයි. සුළු හා මධ්‍ය පරිමාණ ව්‍යාපාරිකයින් පිරිසක් විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස හමු වී තිබෙනවා. ඒ විපක්ෂ නායක කාර්යාලයේදී එහිදී විපක්ෂ නායකවරයා ප්‍රකාශ කර ඇත්තේ ව්‍යාපාරිකයින් දේශපාලකින්ගේ වහලුන් නොවිය යුතු බවයි. විශේෂයෙන්ම මේ රටේ දේශපාලඥයෝ ඉන්නේ ව්‍යාපාරිකින්ට ගැටලුවක් උද්ගත වෙනකොට ඒව විසඳන්න නෙවෙයි. එහෙම ගැටලු විසඳීමට දේශපාලඥයෝ පත් වෙනවා නම් ඒ කියන්නේ රටේ සිස්ටම් එක ෆේල්. මේකේ සිස්ටම් එක ස්ට්‍රක්චර් එක තියෙන්නට ඕන. ඔබ සියලු දෙනාම දේශපාලඥින්ගේ වහලුන් බවට පත් නොවි ක්‍රමවේදයයි ව්‍යුහය සකස් වෙලා තිබෙන්නට ඕන. નિરાයාසයෙන්ම ඔබගේ ප්‍රශ්නවලට විසඳුම් ලැබෙන උත්තර ලැබෙන වැඩ. නමුත් එසේ වෙන්නේ නැහැ. ඒ මොකද අපේ සිස්ටම් එකේ බරපතල ෆේලියර් එකක්. අපේ ස්ට්‍රක්චර් එකේ බරපතල ෆේලියර් එකක් තිබෙනවා. අපේ ව්‍යුහයේ අඩුපාඩුකම් රසක් තිබෙනවා. ඒ නිසා දේශපාලඥයාගේ වගකීම තමයි ව්‍යවසායකින්ට ප්‍රශ්න උද්ගත වෙනකොට තමන් ඒකට මැදිහත් වෙලා විසඳුම්කාරයා බවට පත් වෙන ඒ පරණ ක්‍රමය බැහැර කරලා සිස්ටම් එක තුලින් තමන්ට විසඳුම් ලැබෙන අවස්ථාවක් නිර්මාණය කරනවා.
ඇතම් ආගම් අදහන ජනතාව විවිධ සංවිධාන වෙත යොමු කර ගැනීමට සමහර කණ්ඩායම් කටයුතු කරන බව හිටපු ජනපති මෛත්‍රීපාල සිරිසේන පවසනවා. සියදිවි නසා ගැනීම ඉහළ යාමට මත්පැන් භාවිතය ප්‍රධාන හේතුවක් වී ඇති බවයි ඔහු පෙන්වා දෙන්නේ. මෙම ගැටලු වලින් රට බේරා ගැනීමට තම ජීවිතේ පූජා කිරීමට උවද තමන් සූදානම් බවයි හිටපු ජනාධිපතිවරයා වැඩිදුරටත් ප්‍රකාශ කළේ. අදයේ නොවේ දේශපාලකෙක් වශයෙන් මේ රටේ පුරවැසියෙක් වශයෙන් මම දන්නවා මේට අවුරුදු 25ක 30ක විතර ඉඳලා මේ රටේ බෞද්ධ පවුල් බෞද්ධාගමෙන් ඉවත් කිරීමේ වෙනත් විවිධ සංවිධාන වලට බඳවා ගැනීමේ ව්‍යාපාරය තිබුණා. ඒ ව්‍යාපාරය අද ඉතාමත් ශක්තිමත් වෙලා තියෙනවා. අපි යම් කිසි කාල සීමාවක කතා කළේ සිංහල බෞද්ධ පවුල් යම් බේස් විසින් අපේ අයින් කර ගන්නවායි කියන එකයි. දුකීභාවයේ දුප්පත්කම සහ වෙනත් විවිධ ආර්ථික සමාජ ප්‍රශ්නත් එක්ක අද විශාල වශයෙන්ම මේ රටේ බෞද්ධ පවුල් නැන්ම උතුරේ හින්දු පවුල් වෙනත් සංවිධාන වලට වෙනත් දර්ශන වලට අද ඒක රාශී කර ගන්නවා. එක් පැත්තකින් දුකීභාවය සහ සමාජ ප්‍රශ්න ඊයේ පෙරේදා අපි දැක්කා මේ රටේ දේශන පවත්වපු දේශකේ කතෝලික පූජකතුමාලා විසින් විරෝධය පළ කරලා එළවල දැක්කා. වික්ෂුන් වහන්සේලා අපේ ගෞරවණීය ඒ පිළිබඳව දැනි විරෝධයක් පළ කෙරුවා. අවසරයි මට කියන්නට මේ සම්බන්ධයෙන් ඔබ වහන්සේලා නායකත්වයක් අරගෙන යම් වැඩපිළිවෙලක් කරන්න මේ රටේ තද එන්නේ ඉන්න සීරි රසා ගැනීම වැඩි වෙනවා. ඒ වැඩිවීම වලට එක් හේතුවක් තමයි මත්ද්‍රව්‍ය. ඒ නිසා අපි අපේ ජීවිත පූජා කරන්න සූදානම් ඔබ වහන්සේලා සමග මේ තිබෙන තත්ත්වයන්ගෙන් සමාජයේ බේරා ගැනීම සඳහා මේ සමගින් සියත උදැසන පුවත් විකාශය අවසන් වෙනවා. ඔබට සුබ දවසක්.